දැන් ඒ ගෙදර මේ එක්කෙනෙක් කීයේ ගෙනියලා තියනවා. දැන් තව ඒ ගෙදර ඔක්කොම කට්ටිය ඉන්දුනීසියාව ගිහිල්ලා ආපු කට්ටියක එක්කෙනෙක් තමයි මේ ගෙදර ඉඳලා තියෙන්නේ. දැන් එතකොට ඒ ගෙදර තව 4 දෙනෙක් විතර ඉන්නවා. ඒ ගොඩක් ඉන්නේ මේ ෆීමේල් කට්ටිය. ඒගොල්ලෝ මේ එළියටවත් තාම නම් ආවේ මේ කලින් ආවිල්ලා එක දවසක් කතා කරාට පස්සේ අද නම් තාම එළියට ආවේ නැහැ ඒගොල්ලෝ. මේ ඒගොල්ලොන්ගෙත් අපි ගිය රෝගියත් එක්ක ළඟම සම්බන්ධයක් තියෙන දෙන්නෙක් අරගෙන යන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ. මේ හදිසියවත් අර මේ කලින් ගෙනිච්ච කෙනා පොසිටිව් වුණොත් මේගොල්ලොන්ගේ ඔක්කොම ටෙස්ට් කරලා බලන්න වෙනවා. නම කීයද ඉන්නේ ඔකේ? එතකොට ඒකෙන් තමයි හොයන්න ඕනේ. මෙතන ඉන්නම ගෙදර ඔක්කොම 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාගෙන් එක්කෙනෙක් මේ තමයි අර ඉන්දුනීසියාවෙන් ඉඳන් ආපු එක්කෙනා. ඒ පුද්ගලයාව අපි ඊයේ අරගෙන ගියා මේ නිරෝධායන මධ්‍යස්ථානයේ දියතලාවට. ඒතර දැන් මේ කරන්න හදන්නේ මේ ගෙදර තව ඉන්නවා පොඩි උදවියත් එක්ක ආසන්නව 8ක් විතර තවත් මේ පිරිසක්. ඒ පිරිස පරීක්ෂාවට භාජනය කිරීමට තමයි මේ උත්සාහ දරන්නේ. ඒක මේ කට්ටිය කොහෙද? මේත් එකම ගෙදර මේ. ඉඩතට්ටුව යටතට්ටුව. මෙතන දැන් මේ මේ ලිස්ට් එකේ ඉන්නවා 6ක්. 6න් එකෙක් අපි ගත්තේ අතන මෙතන 5යි. ඔව්. අද සිද්ධ වුණේ ඇත්තටම මේ ඉන්දුනීසියාවේ ඉඳලා ආපු කෙනෙක්ගේ සමීපතම යන්නේ. එතකොට ඒකේ යටතේදී අපි ඊයේ දින පරීක්ෂා කිරීම කටයුතු කිරීමට දියතලාව නිරෝධායන කඳවුර වෙත ලබා ගත්ත මේ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයා අද ඔහුගේ බිරිඳව ආපහු එම ස්ථානයට ගෙන යනවා නැවත පරීක්ෂා කර බැලීමට. ඊට පස්සේ යම් ගැටලුවක් ඇති වුණොත් සහ එකී වාර්තාවක් පදනම්ව ඉදිරි කටයුතු සිද්ධ වෙනවා.